එනා අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීලුම දෙනා අද දවසේ ධර්ම දේශනාව සඳහා තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ආකංඛේය චේ භික්කවේ අරති රති සහෝ අස්සං නච මං අරති සහේය උප්පන්නං අරතිං අවිබුය්‍ය අවිබුය්‍ය වේරයන්ති සීලස්වේ චස්ස පාරිපූරකාරී හෝති අජ්ජත්නම් චේතෝ සමත මනුයුත්තෝ අතිරාත්තජ්ජානෝ විපස්සනාය සම්මා සමන්නාගතෝ රුහෙතා ශුඤ්ඤාගාරන්තිති. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ ආකංකේය සූත්‍රය දිගේ තවත් ඉදිරි පියවරක් තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉදිරි පියවරත් ඒ සූත්‍ර පාඨයේ අවසානයේ දැක්වෙන රූහෙතා ශුඤ්ඤාගාරාණං කියන ඒ විවේකය විශ්‍රාමය නිස්සරණය වැඩි කර ගැනීමේ තවත් ඉදිරි පියවරක්. ඉතින් අපි දැක්කා, අපි සම්බන්ධ කරගත්තා ඒ ආකංකේ සූත්‍රේ පටන් ගන්නකොටම ඒ සීල ශික්ෂාව නැත්තම් සීලේ කියන අංශයේ තියෙන වටිනාකම තමයි සූත්‍රයේ ප්‍රාරම්භයේ වශයෙන් පෙන්වන්නේ. සම්පන්න සීලාභික්කවේ විහෙරත සම්පන්න පාති මොක්ඛ. පාති මොක්ඛ සංවර සංගතා විහෙරත ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කත සික්ඛාපදේසු. ඉතින් මේ පාඨේ මම එදත් කියපු විදිහට සංඝ වංශීලා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ගිහියත්තන්ට වැඩිය හමු වෙන දකින් අවස්ථාවක්. ඒකෙදි කියලා තියෙනවා පිරිපුන් සිල්ලැත්තව. ඒ කියන්නේ තමන්ගේ සීලේ පිළිබඳව, අදි සීලේ පිළිබඳව පිරිපුන් සිල්ලැත්තව ප්‍රාථමික සංවරයෙන් යුක්ත වූවාහු ප්‍රාථමික සංවරයෙන් සංවෘත වූවාහු වසත්. ඒකෙන් අරසා වෙලා ඒකෙන් පිරිලා වැඩවාසය කරන්නයි කියලා ඒ බුදුහාමුදුරන්ගෙම එන එක ආනාචක්‍රයක් තමයි. ඊට පස්සේ ආචාර්යෙන් හා ගෝචරයෙන් සමුර්ද වූවා වූ වසත්. ඒ කියන්නේ තමන්ගේ ඇවතුම් පැවතුම් වල සහ හැසිරෙන ප්‍රමාණය අනාරක්ෂිත ප්‍රදේශ වලට යන්න එපා. කාරියට කියනවා මේ කොරෝනා තියෙන කාලේ අපි දන්නවා නම් ඒව තීර පැති වලට යන්න එපා. ඒ වගේම තමන් අරසා සහිතක ඒ කොරෝනා සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ ඇවතුම් පැවතුම් ටික තියෙනවා. ඒක ඒ පවතින සම්මතයට කරන ගෞරවයක් විදිහට. අන්න ඒ වගේ නිකන් මේ ඉදිරි ගමන සඳහා අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි ගමන සඳහා සීලය පිළිබඳව කොරෝනාවට තියෙන බය වගේ සීලය පිළිබඳව ඒ කටයුතු කෙරෙන්න ඕනේ. ඒකට කියනවා ආචාර ගෝචර සම්පන්න. අල්ප මාත්‍ර වූ හෝ ස්වල්ප මාත්‍ර වූ වරදෙයි බය දක්නා සුළු. ඒකට හේතුව ඒක නිකන් අපි භාවනා පැත්තෙන් බලන අපි දැනගන්නවා. අපි භාවනාවට බහිනකොට එතන සතිය වඩන්න පටන් ගන්නකොට අපි සියලුම පව් වලින් වෙන් වෙලා නෙවෙයි, පුළුවන් තරම් පව් වලින් වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි ගොඩක් ලොකු ලොකු අකුසල් නොකිරීමෙන් වැළකුණාට පස්සේ තමයි අපිට ඇත්තට මේ සතිය කියන එක හම්බ වෙන්නේ. අහම්බෙන් හෝ ඉතින් සතියට අහුණාට පස්සේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා ඊට වැඩිය පුංචි වෙනද නොසලකපු පුංචි පුංචි වැරදි තාම තියෙනවා කියන ඒ කුඩා අනු කුඩා ඒ වරදේ බය දක්නා සුදු. ඉතින් තේරුම් ගන්නවා ඒව කැඩුවොත් අර මේ වෙනකොට රැකගෙන ඉන්න ලොකු ලොකු ශිල්පද වුණත් කැඩෙන්න පුළුවන්. ඒ නිසා කුඩා අනු කුඩා ශික්ෂාපදයන්හි බය දක්නා සුලුව ශික්ෂාපදයන් මේ හික්මෙව්. අන්න ඒ විදිහට ශික්ෂාපදයේ හික්මෙනකොට ලැබෙන ආනිසංස හෝ ඒ ආනිසංස අපේක්ෂාවෙන් ශිල්පද රැකීම කියන මේ ප්‍රත්‍යুৎපන්න ධර්මයේ තමයි මේ ආකංකේ සූත්‍රේ පුරාවට විහිදෙන්නේ. ඒ අනුව අපි කිට්ටි මතක් කිරීමක් ගත්තොත් මේ විදිහට ශිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙනවන සමගිය භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා නැත්නම් අපි භාවනා මැදයන් අපිත් එක්ක ඉන්න අයට අපි ප්‍රියමනාප භාවයක් හටගන්න. රූපලාවන්‍ය නෙවෙයි ප්‍රියමනාප භාවය හටගන්නේ. උඟද්දෙනෙක් හිතන විදිහට සීලයෙන් කියන එක තමයි නෛර්යානික ප්‍රතිපදාවක තියෙන
ඒ ධර්මතාවය. ඒ වගේම යම් කිසි කෙනෙකුට ඒ තමන් ගත කරන ඒ පැවිදි ජීවිතය හෝ නිවාසික භාවනා ජීවිතය අවශ්‍ය කරන්නා වූ මේ සිව්පසය කියලා තියෙනවානේ මූලික අවශ්‍යතාවයන්. කීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියලා එක අපි සංඝයා කටහුරු කරන තියෙනවා. නැත්නම් ආහාර ඇඳුම් නිවස්නය සහ බෙහෙත් පිළිකර. එවුව නිසිසේ තමන්ට ලැබෙන්න ශිල්පද තමයි අවශ්‍ය කරන්නේ. සල්ලි නෙවෙයි. කායින්වත් හම්බෙන ඒ වගේ ගිවිසුම් නෙවෙයි ශිල්පදේ. අපි හිතන්නේ එහෙම නෙවෙයි බැංක account එකේ අපේ ඉලක්කම් පහට වැඩි ගාණක් තියෙන්න ඕනේ. හයට වැඩි ගාණක් තියෙන්න ඕනේ. නැත්නම් අම්මා අප්පා අපිට බූදලේ දෙන්න ඕනේ. අරවා මේවා කියලා අපි හිතනවා අපේ මේ සිව්පස්සේ සඳහා මේ බඩ විතරක් කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ චිවර පින්නපාත සේනාසන ලාභේ පිණිස සීලේස්ස පාරිපූරිකාරි හෝ සීලයම වෝ සම්පූර්ණ කරගන්න. නැත්නම් අදි සීලේට නැඹුරුව වාසය කරනවා. ඒ මත ඉඳගෙන අජත්තං චේතෝ විමුති හොඳට හිත කාය විවේකේතරනේ චිත්ත විවේකේටත් විපස්සනාවෙන් උපදි විවේකේටත් ගත කරනවා. එතකොට යාට ඒ භාර දුර කාර්ය කිරීමට අවශ්‍ය කරන්නා වූ විවේකය ඉඩපාඩුව ප්‍රස්ථාව ලැබෙනවා. ඉතින් ප්‍රස්ථාව ලැබීම තමයි පෙරපින කියලා අපි කියන්නේ. ප්‍රස්ථාව නැත්තම් ඉදි කරන්න බෑ. නැත් ඒ දේ ওই වෙන පුළුවන් කාරකම් වලින් ගන්න බෑ. ඒ වගේම සරුවචනාංශේ අපි ඊ මතක් කරගත්තා ඒ තීවර පින්නපාත සීනාසන කිලම්පත අපිට දෙන පිරිසක් ඉන්නවනේ දැන හෝ නොදැන. අන්නේ පිරිසට අපි ගිහිල්ලා ආශිර්වාද කෙරුවත් නැතත් අපි රකින්න ශීලයක් පාසා බණක් භාවනාවක් පාසා යැත්තන්ට මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒක නිසා සිව්පසදායකයන්ට මහත්ඵල මහානිසංස වෙන්න පතනවනම් අපි ඔය විශාල මේ ගිනි පූජා වෙන වෙනම පූජාවල් නෙවෙයි තමන්ගේ සීලය රකින්න. ඒකල අදිෂ්ඨානකරන මේ සිව්පසේ දෙන ඇත්තන්ට ලෝකවාසීන්ට සාන්තිය සැලසේවා කියලා වෙන මොකක්වත් ඕනේ නැහැ. ඉතින් ඒකත් මේකදී බුදුජානකසේ සඳහන් කරනවා. ඊගාවට පස්වෙනියට සඳහන් කරන්නේ ඥාතිසාලෝහිතා පේතා කාලකතා පසන්න චිත්තා අනුස්සරಂತಿ. අපේ මියගේ ඥාති පිරිසක් වෙනවනම් ඉන්න ඥාති පිරිසක් වෙනවනම් ඒගොල්ලෝ මේ පුද්ගලයා ගැන සිහිපත් කළා සතුටු වෙනවා. මනාප විදියට මනාප හිතකින් සිහිපත් කරන අපේ එක ඥාති එක්කත් නැත්නම් අතවල්ලු මේ හැදිච්ච ගෙදරක හැදිච්ච දරුවෝ විදියට ජීවත් වෙනවා. එහෙම නැත්නම් නැහැදිච්ච ගෙදරක හැදිච්ච එකෙක් විදියට ජීවත් වෙනවා කියලා ඒ මේ මේ ඥාතීන් අතර අන්නේ ප්‍රිය රාවේ ඒකට කියනවා මේ යාගේ ප්‍රසන්න නාමය එහෙම නැත්නම් කීර්ති රාවය දස දෙස පැතිරෙනවා. ඒක ඥාතිගෙන් ලැබනවා කියන කමාර. ඥාතිගෙන් කවදාකවත් සතුටක් ලැබෙන මිනිස්සෙක් ලෝකේ නැහැ. ඥාති කියලා කියන්නේ නෑයෝ කියලා කියන්නේ හැම වෙලාවෙම නෑ බෑ කියන ඥාති. නමුත් මේ සීලයක් රකින්නකොට ඒ මතුමැත්තේ සමාධියක් පඩනකොට ප්‍රඥාවක් පඩනකොට පේන්නේ සීලයේ රකින්න කෙනා ආත්මාර්ථකාමී. තනියම නිවන් දකින්න කැලේට ගිහිල්ලා ඉන්නවා කියන වගේ චෝදනා මං වගේ මිනිස්සුන්ට තියෙනවා. ඒ වුණාට ඥාතීන් අතර තේරෙනවා ඒ ධර්මානුකූලව මගේ ඥාතීන් අතර ඒ බණ භාවනා කරන එක නා උත්තමයි කියලා. කීර්ති රාවේ පැතිරෙනවා. ඉතින් ඒ දේ මේ සල්ලි දීලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඥාතීන්ට උපස්ථාන කරන්න ගිහිල්ලා එහෙම කීර්ති නාමයක් උපයපු යත්තෝ හිතන්න අමාරුයි. ඒ තරම්ම මේ ඥාති කියලා එක එක විදිහට එක එක නා හිතන්නේ. නමුත් නොසිතපු සම්බන්ධීකරණයක් තියෙනවා. තමන්ගේ මේ සිල්පද රකින්නයි කියලා කියන සතුන් නොමර ඉන්නකොට, වරකම් නොකර ඉන්නකොට, කාමීත්‍යාචාරය නොකර ඉන්නකොට, බොරු කේලාම් හිස්සචන පරිසවචන නොකර ඉන්නකොට මේ ඥාතීන්ගෙන් මේ ලැබෙන මේ කීතිරාවේ පසන්න චිත්ත අනුසරන්ති කියලා අපි හිතන්නේ සත්තු මරලා හරි කමන්නේ නැහැ ඥාතීන්ට සලකන්න. වරකම් කරලා හරි කමන්නේ නැහැ ඥාතීන්ට සලකන්න. නැත්නම් අපි කාමීත්‍යාචාරය කිරුවට කමක් නැහැ. ඥාතින්ද සලකනවා නම් බොරු කේලම් හිතවතින් නැතුණම් කොහොමඩක්වත් ලෝකේ ජීවත් වෙන්න බෑ පවුලක් කරනකොට කියලා අපි මේ හදාගෙන තියෙන මේ පද මේ සියල්ලම ආකංකේය පද නෙවෙයි අපේක්ෂා කළ යුතු පද නෙවෙයි. ඒ තියෙද්දිත් ලෝකයේ ඒ තරම්ම
මේ වද කවාගෙන පටලවාගෙන ඉඳද්දිත් මේ ආකංකේ සූත්‍රේ තාම වැජඹෙනවා. මොකද ඒ වැජඹෙන්නේ ඒකෙන් අර බුදුහාමරගේ අදිෂ්ඨාන ශක්තිය ඒකේ තියෙන නිසා. ඉතින් ඒ නිසා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මම මේ කරන වැඩෙන් ඒත් ප්‍රසන්න චිත්තයක් ඇති වේවා කියලා ඥාතීන් කෙරෙහි අනු තෑගි තාන්ත ස්තුති කතා නම් ඕනේ ඥාතීන්ගේ ප්‍රසන්න චිත්තයක් ඇති කරන්න ඕනේ කියලා නොවරදින ක්‍රමේ තමයි සම්පන්න සීලා භික්කවේ විහරණ සීල සම්ප්‍රයුක්තව ජීවත් වෙන්න කියන එක තමයි නොවරදින උත්තරේ. ආන ඒ නොවරදින උත්තරේ අද අපිට කොච්චර අමතක වෙලාද කියලා හිතනද අපි හිතුවත් එහෙම පැවිදි වුණොත් අපි හිතුවත් එහෙම වැඩමුළුවකට සම්බන්ධ වුණොත් ඥාතීන් සලකා ගන්න බැරි වෙයි කියන කතාව තමයි බොහෝ දෙනා වැඩමුළුවට නොඑන්න හේතුව. බොහෝ දෙනා පැවිදි වෙන්නේ නැති වෙන්න හේතුව. නමුත් මං පැවිදි වෙලා මරණයක් එකක් සිද්ධ වුණා ඒවට මම සම්බන්ධ වුණේ නැහැ. විශේෂ උපදෙස් ලැබුණා යන්න එපා මලකවලට යන්න පටන් ගත්තොත් ඥාතීන්ගේ ඉවරයක් වෙන එකක් නැහැ කිය. පස්සේ ඉතින් ඔහම ඉඳදී ඕම බලාපංකෝ අම්මාම නැති වුණා. අම්ම නැති වෙච්ච පණිඩි ආවට පස්සේ ඒක නිකන් කොච්චර බණ භාවනා කරන හිටපු කෙනෙක් වුණත් මට ඒ අම්මා නැති වුණයි කියන පණිවිඩය ලොකු ශාන්තිගේ මුණ දිහා බලන්න කියා ගන්න බැරි වෙන තරමටම නිකන් පුපුරලා යන්න පටන් ගත්තා. ඉතින් ලොකු ශාන්ති තරවටු කරලා බබෙක්ගේ අඬන්න පටන් ගත්තා කියලා තරවටු කරලා ඥානන්ද සාංශ කතා කරලා කිව්වා හෙට එනවා වාහනයක් ලෑති කරලා ගිහිල්ලා අපේ අම්මගේ මල ගෙදරට හේමනන්ද සාංශයි ඥානන්ද ස්වාමීන් වහන්සේ ලොකු සාංශගේ නියෝජිත දෙන්නත් එක පිටත් කරා. පිටත් කළා අපි ගියා සම්බන්ධ වුණා. ඒ මල ගෙදර කිසිම මල මේ අම්මගේ මල ගෙදර මර දැන්වීම නෑ. ගොක්කොලෙල්ලිලි නෑ. බැල්ල නොකැඩි සෙනගෙනවා. ඉතින් ඔක්කොම ලයිස් මේවා කරලා මිනිහ ඉස්සුවා. උසපු ගමන් මම පිටත් වෙලා ආවා. එක්කෙනයි කතා කරේ මලගෙදරට ගමේ ග්‍රාම සේවකයි ස්තුති කතා අපේ ලොකු අයිය කරුව එච්චර ඔක්කොගෙම අම්ම තමයි. මං ඇවිල්ලා ලොකු සාංචර මතක් කරා සාංචර මං හිටියා නම් එහෙම කොකොල් ගස් ගානේ බඩ ගාලා කොක්කොල කපලා වැල් ඇදලා මල්ල මරණ දැන්වීම කරලා කොච්චරද වැඩ කරනවා මොකක්වත්ම නෑ. අරීම චාම් ලස්සනට මේ කටයුතු සිද්ධ වුණා. හැම කෙනාම ඇවිල්ලා සම්බන්ධ වුණා ඒ ගෞරවනීය තාලයකට. අම්මත් මිනි පෙට්ටියේ හිටියේ බුද්ධානුස්සති වඩන කෙනෙක් වගේ කියලා කේමනන්ද සාංශ බණට කිව්වා. ඒතර ලොකු සාංශ කියනවා නම ඔය නම මේ ඉන්න සංඝයාට උපස්ථාන කරගෙන කටයුතු කරනකොට ඔය නමට වෙන්න ඕනේ වැඩ ඊතරදරේ ඔක්කොම සිදු වෙලා තියෙනවා. මම හිටිය හිත ඉඳලා කරනවට වැඩි වැඩක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක මම මේ අත්දැකීමෙන් කියන්නේ ඒත් මම දැනගෙන නෙවෙයි ලොකු සාංශ තමයි මට කියලා දුන්නේ. මේව කරන වැඩේ හරියට කරපන්. මේ සීලය රකින්න හරියට කරපන්. මේක රිට්‍රීට් එකේ ඉඳලා කරන භාවනාව කරපන්. එතකොට දෙයියෝ බලාගනියද? අපි මේ රිට්‍රීට් එකෙත් ඉන්න ගමන් දරුවෝ රැයට කෑමක් දන්නේ නැහැ, අරගුණ තනකොළ කපලා දුන්නත් දන්නේ නැහැ, වහල තෙමෙනවත් දන්නේ නැහැ කියලා කල්පනා කරලා හිටියට ඒකත් නැහැ මේකත් නැහැ. ඒ නිසා මේ වැනි බණක මන භාවනා කරන අයට සුවිශේෂී ආමන්ත්‍රණයක් තියෙනවා. අනිකට කාරණා දෙකකින් නෑ. මොකද එකක් යැති බණ භාවනා නෙවෙයිනේ, ඒගොල්ලෝ බණ අහන්නෙත් නෑ. ඒ වැඩේම අල්ලපු රටේ කොරෝනා තියෙනවා කියපුවම මේ රටේ බඩ යන්න පටන් අරගන්න. එහෙම නැත්නම් ඉදිරියට ලෝකේ රත් වෙනවා කියලා කියනකොට මේ දැනටමත් ඉන්දැන පඩු පඩු පුළු අතරින් රත් වුණා වගේ මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ඉඳුන් හිටුන් නැතුව දඟලනවා. ඉතින් ඒ අයට උත්තර දෙන්න ආණ්ඩුව දඟලනවා. දන්නවනේ පැහැදිලිවම ආණ්ඩුවක් දන්නවා, අපිත් දන්නවා. හරියන්නේ වැඩේ. ඒකට මේ අමන ජනතාව තාමත් විශ්වාස කරනවානේ මේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති වලින්, මධ්‍යම ආර්ථික ප්‍රතිපත්ති වලින්, සමාජ ප්‍රතිපත්ති වලින්, ව්‍යවස්ථා වලින් අපිට සැප ලැබෙයි කිය. ඒ කියන්නේ තරමටම දුස්සීලයි කියලානේ. ඒ තරමටම සීලය කියන එක දන්නේ නැහැ කියලානේ. ඒ තරමටම සීලය තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන නැහැ කියලානේ. ඉතින් ඒක එහෙම තමයි හැටි. නමුත් අර පොඩ්ඩක් හරි සම්බන්ධ කරගත් එක්කනා ඒ තිබිච්ච සීලය වැඩි වැඩි කරගෙන යන්න නම් කාටත් ප්‍රසන්න මනසක් බලාපොරොත්තු වෙන්න ඕන. ප්‍රසන්න චිත්ත අනුසරන්ති. අනේ අනේ අහවලාන හොඳයි කියන කෙනෙක් කරන්න නම් එකයි කරන්න තියෙන්නේ, සම්පන්න සීලා භික්කවේ විහරණ. සීල සම්පූර්ණව ගත කරන්න. ඒක කායිමත් අනුමැතියක්
ආශිර්වාදයක් ඕනේ නැහැ. එතකොට ඒ අනුමැති ආශිර්වාදයෙන් තොරව රකින සීලයට කියනවා බ්‍රූහේතා ශුඤ්ඤාගාරං. තමන් විවේක වෙනවා. අල්ලපු ගෙදර මංසයා සතුන් මැරුවයි කියලා, මගේ ගෙදර අය සතුන් මැරුවයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. මට ඒක වළක්වන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. පශ්චාත්තාපෙල වැඩකුත් නැහැ. කළ හැක්කක් තියෙනවා. ඊයත්තන්ට පවා ප්‍රසන්න චිත්තයක් ඇති වෙනවා. ශීලවන්ත වුණා. ඉතින් ඒ නිසා අපි මේ කියන ප්‍රසන්න චිත්තයක් ඇති කිරීම සඳහා මේ කළ යුත්තේ සීලය රකීමයි කියන කාරණාව මේ බුද්ධ දේශනාව මිතඳා කර. කවුරුත් හිතන්නේ මම සිල් රකින්නකොට අනික් අය ප්‍රසන්න වෙයි කියලා. ඒගොල්ලෝ මට බනීවි, ඒගොල්ලෝ මේ තනිව නිවන් දකින්න හදනවා කියලා දඟලාවි කියන කතාව තමයි අපි බොහෝ විට කියන්නේ. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ඒක නිසා අපි නැවත සලකා බලමු. මොකද අපි වැඩ පටන් ගත්ත කට්ටියක්, අපි මගද්දුර ගිය කට්ටියක්, යම් ප්‍රමාණයක් අපිට ජීවිත අත්දැකීම් සහිත කට්ටියක්. ඒක නිසා මේ අපි ඉන්න සීලයේ ඉදිරියට යන්න මේ දවස් හත අඩු ගානේ භාවනා කෝක වෙතත් විපස්සනා කෝක වෙතත් සීල රැකෙනවා කියලා ඒ චර්යාව පවත්තන්න, පරියංකේ කරන වෙලාව පරියංකේ කරන්න, සක්මන කරන වෙලාව සක්මන කරන්න, ඒ වගේම කෑකොස්සන් ගහන්න එපා, අනික් කට්ටිය භාවනා කරද්දී දුවපැන ඇවිදින්න එපා. චර්යාව පවත්තන්න කිව්වහම අපි මැරෙනකොට හරි අපිට සතුටක් ලබන්න පුළුවන්. අපි මෙච්චර වෙලාවක් මෙච්චර භාවනාවක නාමයෙන් අනික් අයගේ විවේකයේ පතා අපි මේ අනුග්‍රහ කරලා තියෙනවා. එතකොට අපිට ලැබෙන්නේ කාගෙත් ප්‍රසන්න චිත්තේ. ඉතින් ඊට පස්සේ තියෙන එක තමයි ඇත්තටම මං හිතන්නේ සාර ගර්භ කොටසක් තියෙන්නේ කියලා බුදුජාන විශ්සේ සඳහන් කරනවා. හයවෙනි කාරණා වශයෙන් ආඛංකයේ චේ භික්කවේ භික්කු අරති රති සහෝ අස්සං. අනේ මට භාවනාවට කම්මැලිකම පහළ නොවේවා, භාවනාවට නුරුස්නාගති පහළ නොවේවා, අධිකුසලයට කම්මැලි නොවේවා කියලා මේ අරතියට භාවනා කාමයට තියෙන අරතියත් භාවනාවට තියෙන රතියත් වෙනුවට කාමයට තියෙන රතියත් භාවනාවට තියෙන අරතියත් මාව ඉක්මවා නොයාවා. මට කම්මැලි කියලා හෝ නීරසයි කියලා හෝ ආයස්සරයක් පැයට කාලා බුදියන්ට ලැබෙනවා නම් හොඳයි කියලා හිතන්නේ නැති වෙන්න අරති රති සහෝ. මම භාවනා රතිය ජීවිත පරිත්‍යාගයෙන් රකින්න, ඒ සඳහා කාමාසාවට තියෙන රතිය මම නැති කරන්න. ඒ නිසා කාමයට අරතියත් භාවනාවට රතියත් කියන මේ මාතෘකාව විස්තර කරන්න ගියොත් කියන්න තියෙන්නේ කාමයට තියෙන අරතිය මතවීම සහ භාවනාවට තියෙන රතිය මතවීමේ ප්‍රධාන ලක්ෂණය තමයි කම්මැලිකම. නිදිමත ගතිය, එපා වෙන ගතිය, අනිශ්චිත ගතිය, බය වෙන ගතිය, මෙන්න මේ ගති වර්ගයක් හිතට එන්න පටන් අරගන්න. අර මෙතෙක් කරහිඳපු කාම ක්‍රීඩා නැතිවීම නිසාත්, භාවනා ඉදිරි ගමන නිසාත්, නැත්නම් අපි කිව්ව භාවනාවේ කරගෙන යන භාවනා අරමුණ සියුම් වේගෙන යනකොට පුදුමාකාර විජේත්‍ය අපි ඉන්න තැනි උසවලා ගිහලා දාන්න, සලුවක සාදාලා නැගිටලා යන්න එන එකට කියනවා භාවනා අරතිය. භාවනා එපා වෙන ගතියක් එනවා. ඒ වෙනුවට ඒක දැනගෙන ගිහිල්ලා මේ කියන්නේ කාමය ඈත් වෙලා සාර්ථක වෙලා භාවනා හැදීගෙන යනකොට අරමුණට හිත බහිනකොට විපස්සනා වැඩෙනකොට ඒ මතුවෙන්නා වූ අරතිය මම යට කරන්න ඕනේ. අරතිය ඉක්මවන්න ඕනේ. ඒකට කියනවා අරති රති සහෝ. ඒ තියෙද්දිත් භාවනාවේ මන අපේ භාවනාවේ තියෙන බැඳියාව භාවනා දිගට කරගෙන යන එකකට කියනවා සතතාභ්‍යාසී කියලා. නිතිපතා භාවනා කරන එක කම්මැලිකමට අරක මේක නිදහසට කාරණා කිය කියා භාවනා නොකරන මේ ජඩ කතාව, දවල්මි කියලා රෑ දනීල කතාව නැතිව මේ ඔක්කොම තියෙදි කරගෙන යන ගතියට කියනවා බුද්ධ වචනේ හැටියට අරති රති සහු. ඉතින් යම් කිසි කෙනෙකුට ඒක ලබන්න ඕනේ නම් යාට කරන්න තියෙන්නේ සීලය රකින්න. ඒක වෙන බේතප්පෙත්තබ්බීලා හෝ ඔපරේෂන් එකක් කරලා හෝ කවුරු හරි ආශිර්වාද කරලා හෝ අනේ මට මේ ඇති වෙච්ච කම්මැලිකම නැති කරලා දෙන්නකෝ කියලා ඒ කියන ගතිය අපි හිතෙන් තරම් අපේ ගුරුවරයගෙන් අපිට ආශිර්වාද කියලා ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අරති ගති රහවස්සන් අනේ මට මේ කාම රාගේ නැති වෙලා භාවනා රාමතාවේ ඇති වේවා කියලා හිතන්න වෙනවනම් අර ඉස්සලා කියපු විදියට
තමන් මේ සමාදාය සික්කත සික්කාපදේසු ශික්ෂාපද විසේ වැඩි සැලකිල්ලක් කරන්න. ඒ වගේම නච මං අරති සහේය. අනේ මම මේ භාවනාවට අකමැතිකමෙන් නොඇටේවා. භාවනාවට අකමැතිකම නිසා දස කතා දාලා නොයාවා. භාවනා අකමැතිකම ඇති වෙලා මට මේ පාවා දෙන්න නොවේවා කියලා ඒ තමන් තුළ තියෙන නම් ඒ අදිෂ්ඨානයක් ඒ සඳහා අපි බෝධි පූජා දුන්නත් වෙන මොනවා කරුවත් හරියන්නේ. ඒක වැටෙනවා සිල්වන්ත නැති කෙනාට. ඒ වගේම අර ඉස්සලා කියපු විදිහට සිව්පසේ හරියට පාවිච්චි කරන්නේ නැති එක්කනාට අනිවාර්යයෙන් භාවනා අරතිය පහළ වෙනවා. භාවනා අරතිය අයින් කරලා භාවනා රතිය පහළ වෙන්න නම් සිව්පසේ ඔක්කොම බොහොම ධාර්මිකව ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව ඒව පරිභෝග කරන්න. කරපු ඇත්තන පින් සිද්ධ වෙන්න කටයුතු කරන්න ඕනේ. කලින් කියපු කාරණා දෙක. අන්න එතකොට තමයි තේරෙන පටන් අරගන්නවා. දැන් අපි ගඟ දිගේ ඉහළටයි පීනන්නේ. එතැන් මේ කාම භෝගීන් විසින් තමන්ගේ ජයග්‍රහණ වශයෙන් පෙන්නන ඒ උද්දාම ලැබෙන දේවල් නෙවෙයි මේකේදී හම්බෙන්නේ. මේ අරතිය පහළ වෙන්න පුළුවන්. අන්නේ අරතිය මාව ඉක්මවා නොයාවා කියලා කනෝ වේමා උපච්චකා හෝ මට ලැබිච්ච මේ චිත්තක්ෂණේ මා ඉක්මවා නොයාවා. මම ක්ෂණ සම්පත්‍ති උපයම්බා. එනේන චිත්තක්ෂණේ මේ භාවනාවෙන් සතියෙන් සමාධියෙන් ගත කරන්න ලැබේවා කියලා යාට ලැබෙනවා ශක්තියක්. ඒ තේරෙන ඒ ශක්තිය එන්නේ තන්නිකර ඒ තමන්ගේ හික්මීම තුල කිය. සීලය තුල කිය. උගතනේ ඒ නිසා හිතා ගන්න බෑ කොහොමදයි මේ රැට නොකා සිටීම කොහොමද අපිට සීලයට බලපාන්නේ. කාමීච්ඡාචාරය නොකර සිටීමෙන් මොකද්ද සීලයට ලාභේ? මත්පැන් නොබී සිටීමෙන් මොකද්ද ඇති ලාභේ? මත්පැන් බිව්වයි කියලා ඉතින් මහා ලොකු දෙයක් නැහැ නේ. බීලා ගෙදර හිටියට කමන්නේ නැහැ නේ කියලා මෙන්න මේ වගේ කතාවල් කරමින් භාවනා කරාට අරතිය ජය ගන්න බෑ. අපි වෙන් අරසා වෙලා මම මේ කරන්නේ බුද්ධ ආදී උත්තරයන් අහසලගේ වැඩ කියලා ඒ භාවනා රාමතාවේ භාවනා රතිය ඇති කර ගැනීම සඳහා යම් කෙනෙකුට පෙරහුරුවක් ඇති වෙලා තියෙනවා නම් ඒක ඉතින් කියන්න පුළුවන් සංසාරයෙන් ගෙනාව එකක්. ඒක පිළිබඳව සර්වජන් වහන්සේ විශේෂයෙන්ම අරියවංශ සූත්‍ර දේශනාවේ උතුමාකාර විජේට භික්ෂුවට ගිනහර දක්වනවා. තමන් වහන්සේ ඒ කොච්චර දෝ බුදුර දැක දැක වාග් මනෝපනිදාය වාග් ප්‍රනිදාය පුරමින් ඇවිල්ලා මේ පාරමිතා උපපාරමිතා දස පරමත්ත පාරමිතා පුරණ කාලේ උන්වහන්සේ කොහොමද මේ ආර්ය වංශය රැකගේ? ආර්යයන් වහන්සේලාගේ වෙනම විවහාරකම වගේක් තියෙනවා. ආර්යයන් වහන්සේලා තුළ වෙනම මේ හැසිරීම ස්වභාවයක් තියෙනවා. අනේ ආර්ය විවහාරයට ගිය කෙනයි එහෙම ගිය නොගිය කෙනයි අතර කලිසුදු වෙන සත්‍යය. භාවනා නොකරන කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒකේ ආර්යවංශ සූත්‍ර දේශනාව කරනකොට කියනවා මේ සිද්ධාර්ථ කුමාරයා කීකේ හැර ගියාට පස්සේ සුද්ධෝදර රජුට විශාල පාඩුවක් සිද්ධ වුණා. යුවරජුර කෙනෙක් නැති වුණා. ඊට පස්සේ අපේක්ෂාව තිබුණා නම් තිබුණේ එතකොට අවුරුදු ඊගේ අරනකොට අවුරුද්දයි දැන් අවුරුදු 7ක් විතර සම්පූර්ණ වෙගෙන ඉන්නවා. දැන් රාහුල පුංචි හාමුදුරුවෝ දැන් බහතෝරන වයස. ඉතින් ඊට ඒ නැත්තම් සුද්ධෝදර රජුගේ පරම්පරාව ඉවරයි. ඊට පස්සේ සුක්ලෝදන සුද්ධෝ සෝතෝදන අමිතෝදන ආදි වශයෙන් සුද්ධෝදන රජුගේ තිබුණ ඊගාව අයියාගේ සහෝදරයාගේ පුතා නන්ද කුමාරයෝ. ඒක තමයි ඈතින් තිබුණ බලාපොරොත්තු. දැන් මේ සර්වජන් වහන්සේ මේ කටයුතු කරනකොට කතා වි ඉස්සරහ පැත්තකදී අපිට දකින්න හම් වෙනවා මේ රාහුල හාමුදුරුවොත් රාහුල පුංචි හාමුදුරුවොත් හාමුදුරු කෙනෙක්. නන්ද කුමාරයත් නන්ද හාමුදුරුවෝ. ඉතින් ඒක බුද්ධ රජුන්ට දැනෙනවනේ. දැන් ඊට ඉස්සර මේ කතාව යන්නේ. ඉතින් බුදුම පණිවිඩ වගේක් ඇරියා මහබෝසත් වහන්සේට 1000 පිරිකර පිරිවර දීලා අනේ උන්දට එන්න කියන්නේ යන කට්ටිය සර්වචන්නාති දැකලා පැවිදි වෙනවා. උරණ මතක නැති වෙනවා මේ ආවි මහරජුණන්ගේ පණිවිඩයක් ඔප්පු කරන්න. අන්තිමන කාළුදායි වැලිකෙලියේ පටන් යාළුවාට කතා කරලා කියනවා බලපන් යන කෙනා ඉන්නෙත් නැහැ මොනවා වුණත් දන්නෙත් නැහැ ඉන්නව නැතුව දන්නෙත් නැහැ. ඉතින් අර මහා ධර්මපාල ජාතක හැටියට දන්නවා මේ සිද්ධාර්ථ කුමාරෝ
අපවත්තල මැරිලා නැ නෙවෙයි කියලා. පණිවිඩයක් නැහැ. පස්සේ කාළුදායි කතා කරලා කියනවා මම ගියාට පස්සේ මට ඔබතුමා පැවිදි වෙන්න අවසර දෙනවා නම් පණිවිඩය ගෙනියන්න පණිවිඩය දෙන්නා කියලා. අනේ උඹ ඕන දෙයක් කරපන් කියලා පැවිද්දට අවසරක් දීලා පිරත් කරාට පස්සේ එයා පැවිදි වෙලා ඔක්කොම කරලා සූත්‍ර ජානස්ත්‍ර මතක් කරනවා පිය මහරජුර බලාපොරොත්තු වෙනවා. අනේ කරුණා කළ වඩින්න කියලා. ඉතින් ඒ ආදි පණිවිඩය එනකම් බුදුහාමුදුරු බාර ගන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ගමනට පිටත් වෙනකොට 12000ක් පිරිවර පිරිස පිටිකක් තියෙනවා. ඇවිදලා අවුරුදු 7කට පස්සේ. කොච්චර දෝ ගව් ගණන් පයින් එනවා. එතකොට තමයි යසෝදරාව කියන්නේ ගව්වෙන් ගව්ව දිව මාලික සෑදේවා. අට කලි කැලේ තියෙන මොන දේවත් රස වේවා. මලට බඹරු සේ පිටිකර වැඩි වේවා. අව්වේ රත්මාලා අඩු වේවා කියලා යසෝදරාව දිති. ඔක්කොම ගිවන් කරලා එනවා. යෝගල ඇවිල්ලා නිග්‍රෝධාරාමේ වරන්නේ රාත්‍රී ගත කරනවා. ඇතිල පහුවෙන්ද උදේ කල්පනා කරන දැන් 12000ත් එක්ක දෙනකක් එක්ක ආවා. දැන් කවුද මේ ඇත්තන්ට දැහැටි වලට දැහැටි කූරක් දෙන්නේ? කවුද මේ ඇත්තන්ට කට හොදන්න වතු ටිකක් දෙන්නේ? කවුද මේ ඇත්තන්ට මූණ හොදන්න වතු ටිකක් දෙන්නේ? මේ 12000ට වැසිකිලි කොහෙද? උදේ දාන්නේ කොහමද? මේ මොනම දෙයක්වත් නැහැ. මේ බුදුහාමුදුරු අලුත් බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා බැලුවා පෙර හිටපු මහා බෝසත්ාන් වහන්සේලා නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මොකද්ද මේකට කිව්වේ කියලා. එතකොට ඒ දැනගත්තයි තියෙන්නේ එකම දෙයයි තියෙන්නේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව තමයි පින්නපාතේ වයින්නේ කියලා පින්නපාතේ වයින්නේ. ඉතින් සවැත් මේ තාක්ෂි ධනපති කවදාවත් දැකලවත් නැහැ. ඉතින් වැඩගෙන වැඩගෙන ඔහම යනකොට මාලිගාවේ තියෙන වීදියට එනකොට හොඳටම දවල් වෙලා. ඉතින් 12000කට ඉතින් බලාපොරොත්තු නැති දානයක් දෙනවා කියන ඉංග්‍රීසි නෑනේ. එතකොට යසෝදරාව දැක්ක මෙන්න මේ මාලිගාව බුදු වෙන්න හිටපු නැත්නම් රජ වෙන්න හිටපු මේ රජකුමාරයා යුවරජ කෙනෙක් වශයෙන් ගිහිගැරලා ගිහිල්ලා දැන් හිඟා කනවා කියලා. මේ යසෝදරාට දරා ගන්න බැරිව ගිහිල්ලා විශාල චෝදනාවක් කරා මාමණ්ඩිය ළඟට ගිහිල්ලා අන්න පුතා මුණේ දෙලි ගන්න වැඩක් කරනවා මේ මාලිගාව ඉස්සර හිඟා කනවා කියලා. රජුරවන්න කොච්චර කලබල වුණාද කියනවනම් උඩට ඇඳ ගන්නත් කමතක නැතු. රජුරෝ දුවන ගියා රාජාංගනේ හරහා ගිහිල්ලා ඇව්වා මොකද්ද මේ කරන්නේ නිග්‍රහය. ඊට පස්සේ කිව්වනේ මහරජා අපි ආර්ය වංශේ පවත්වනයි කිය. නෑ අපේ වංශේ පවත්වනයි කිය. මෙතන මහරජුරෝ කිව්වා අපේ වංශේ මහා සම්මත රාජවංශේ. රාජවංශේ කවදාවත් මෙහෙම හිඟා කෑමක් වෙලා නෑ. ඒ නිසා මොකද්ද මේ කියන කතා? නෑ මහරජ අපේ වංශේ ආර්ය වංශේ. ආර්ය වංශේ මේකයි කරන්නේ අපි ගෙයින් ගෙට ගෙපිලි වලින් පිටිසකවාදී. ඒක නිසා අපි මේ ලැබෙන දෙකේ යවෙනවා. එහෙනම් කමන්නේ යංකු මාලිගාවට කියලා ඔන්න ඒ වෙලාවේ ආරාධනා කරන්න ගියා. දැන් වෙලා පමයි. අද දවසේ වෙලාව ඉවරයි. අද නම් එන්න විදියක් නැහැ. එතකොට ඒ බුදුජාන වහන්සේ ඒ මහරජුරවන්ට මතක් කෙරුවා මහරජ මේක ආර්ය වංශික. මේ ආර්ය වංශයේ තියෙන උත්තරම ක්‍රියාපටිපාටි තමයි පින්නපාත යන්නේ කිය. ඉතී ආර්ය වංශයයි රජුර හේතරු මහා සම්මත රාජවංශයයි දෙක අතර රජුරන් තුල ඇති වෙච්ච මානසික විප්ලවය ජීවිතේ හැරමුණු ලක්ෂ්‍ය කොච්චරද කියනවනම් මහවීදිය මැද උඩට සලුවක් නැතුව මේ පළවෙනි හමු වීමෙදීම සෝවන්. එනිසා යම් කිසි කෙනෙක් ඒ ආර්ය වංශ නැත්නම් ආර්ය වංශ සූත්‍රය හෝ ආර්ය වංශය දන්නවනම් ඒක නැති ඒ ආත්ම මේවත් වෙන්න පුළුවන් පෙර ආත්මවල කරගෙන ආපු පාරමිතා ශක්ති නිසා දැනෙන කොටම කියන කොටම කල යුත්තේ මේකයි කියලා වාද විවාද ප්‍රශ්න නැතුව බාර ගන්න. ඉතින් ඒක අපි උන්චි කාලේ දැන් 60-70 ගණන් වල කවදාවත් මේ ජීවිතේ කරන්න පුළුවන් දෙයක් විදිහට අපි අම්මලා තාත්තලා පිළිඅරන් තිබුණ නැහැ. එහෙම ජීවිත පරිවර්තනයක් දැන් වෙන්න බෑ. දැන් වෙනවා නම් ඒකට මෛත්‍රී බුදුහාමරණකම් ඉන්න. ඒ ඇති 2500 ඉවරයි. දැන් තියෙන්නේ නැති 2500 කියලා අපේ කන් පිරෙන්න ඒ දවස්වල අපි සටනට බහැලා හිටියෙත් නැහැ. භාවනාට හෝ පැවිද්දට හිත යොදලා තිබුණෙත් නැහැ. හැබැයි මේ නැති බැරි සංඥාව පිරෙන්න දීලා තිබ්බ සිංහල බෞද්ධයා මුළු ලංකාවේ එක අඬට පෙත්ත කබල වතුර පිළවපු භාජනයක් වාගේ කරන්න බෑ කියන්නේ. ඒ කියන්නේ සායක බලාපොරොත්තු සුන් කරගන්න තිබුණ අවස්ථාව. නමුත් ඒ ඔක්කොමත් කර කර ඉන්න ගමන් අහම්බෙන් නිකන් මේ සතියේ වැඩිවීමෙන්
ඔය සම්පන්න සීලා වැඩවලට ඔක්කොටම බයලජ්ජාව පහළ වෙනවා ඉන්ද්‍රිය සංවරය පහළ වෙනවා සති සම්පජාන්ස සීලේ සම්පූර්ණ වෙනවා ඒ සීලේ නඩත් වෙනවා සීලේ විසීම කියලා ඒ කාරණා තේරෙනකොට එක හඳින් මුළු ලෝකෙම මේ කාලේ භාවනා කරන්න බෑ කියලා තිබුණු මේ ලෝකෙට තට්ටුවක් දාලා නෑ පුළුවන් කියන හැකි සංඥාව දෙන්න තරම් ගැම්මක් එනවයි කියලා කියනකොට මේ වචනේ ඇහෙනකොට ඒකේ තියෙන ඒ ආර්ය වෝහාරයේ තියෙන දැනුම ඇඟුම ඉංගිය අපුදුමාකාර දෙයක්. ඒකේ මම මේ අදහස් කරන්නේ අපි හිතන තරම් ඒක අමාරු නෑ ලේවලේ ශක්තිය තියෙන කෙනා. නැති කෙනාට නම් ඉතින් කිරිදීනි දෙවියත් අඟුරු සුද්ධ වෙන කලෙක් නම් නැත් කියලා නැති කටේ නම් අමාරු වෙන්න ඇති. ඒත් පාඩු නෑ කවදා හරි ඒගොල්ලෝ පටන් ගන්න එපා කොහෙන් අද. ඒගොල්ලන්ටත් කියලා තියෙන මේ ලෝකේ තියෙන හරියක් තියෙන අනාර්ය පරිවේශ. ලෝකේ තියෙන සම්පූර්ණ දැනුම අනාර්යයි. ලෝක ආයතයි. ඔක වැඩි වෙන්න ආර්ය වෝහරි නැති වෙන. ආර්ය වෝහරින් ඈත් වෙනවා. ඒ කිය යම් ප්‍රමාණික දැනුමක් තියෙන්න ඕනේ. ඒක නැත්තේ නෑ සර්වඥාන් වහන්සේ බුද්ධ බෝසත් කාලේ. ඒ යසෝදරාව ගන්න ගියාම උසුළු විසුළු කරා. ඔය ගේ ඇතුලේ පින්න කුල්ලේ ඉදියක් වගේ හැදිච්ච කුල්ලෙන් වහලා මුල්ලේ තියලා හදපු දරුවන්ට අපේ කුමාරිකාව දෙන්නේ නැහැ කිය. ඉතින් සුද්ධෝදන රජුන්ට හරි ලැජ්ජයි. ඊට පස්සේ කිව්වා බුදු බුද්ධාති කුමාරේ බයි වෙන්න එපා පිය මහරජුරෝ පෙන්වන්න මම ශිල්ප දක්වන්නම් කියලා පලාතින ඔක්කොම කුමාරවරු ගෙන්නලා ශිල්ප දැක්වුවා. ඒ කියන්නේ යසෝදරාව දිනාගත්තේ ශිල්ප දක්වලා නිකම්ම නෙවෙයි. දැන් ඒකයි ඔකොල්ලෝ එක එක විදිහට කොණ්ඩ කපාගෙන පච්ච කොටාගෙන යසෝදරාව ගන්න තමයි ශිල්ප දක්වන්නේ. එහෙම නැත්නම් මිනිස්සු කෙල්ලෙත් දෙන්නේ නැහැ. ඉතින් දැන් කාර්ය දක්වන ශිල්පය එදා කාණ දක්වන ශිල්පය කතා කරන්න මං යන්නේ මේ බණ වෙලාවේ. කෙසේ නමුත් ඒ සැකහිත නිසා බුදු ජානන්සේ කිව්වා ජීවිතේ පළවෙනි යාමේ අපි යමක් ඉගෙන ගන්න ඕනේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මේ ආර්ය විවහාරේ මකන තරම් මේ අනාර්ය විවහාරේ උතුන්නක් කරගෙන විකාර වෙන තරම් කරන්න ඕන එකමක් නැහැ. ආන්නේ විදිහට මේ කියනකොට මේ කාරණා වැටෙන පිරිස ගැන මම මේ මෙච්චර විස්තර කියන්නේ මගේ ජීවිතේ මම පුදුමාකාර සතුටක් ගත කරන්නේ විශාල පිරිසක් ඉන්නවා මේක කිව්වට පස්සේ මේ කනක් යොමු කරන හිටපු දෙයක් දැන් තමයි යහුනේ කියලා විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. හිතා ගන්න බැරි තරම් විශාල පරිවර්තනයක් සිදුනවා මෙහෙව් කොරෝනා ලෝකේ. මෙහෙව් බුද්ධ ආගම කන ලෝකේ විකුණගෙන. මෙහෙව් පිටියට මේ මෝස්තරයට භාවනා කරන ලෝකේ ජීවිත පරිවර්තන වෙනවා. ඉතින් ඒ නිසා මේ ආරති රති සහෝ කාමයට තියෙන රතිය නැති කරලා භාවනා සඳහා රතියක් ඇති වෙනවා කියන එක වෙනුවට කාමයට රතියයි භාවනාවට අරතියයි තියෙන එක මකලමකල දාලා මටත් මේ වෙනස ඇති වේවා කියන්න ඕනේ නම් සර්වඥාන්සේ දේශනා කරන්නේ මේ බරපතල වැඩ ඕනේ නැහැ සීලය රැකපන් සම්පන්න සීලා භික්කවේ විහෙරත. අන්න එතකොට ඒ කෙනාට ඒ ආර්ය වංශ සූත්‍රයේ සඳහන් කරන විදිහට ඒ සිව්පසේ විසේ ඉවර පින්නපාත සීනාසන ගිලම්පත කියන සිව්පතේ විසේ කරන පාවිච්චි කරන වෙලාවේ ප්‍රයෝජනෙ සලකලා එහෙම නැත්නම් බොහොම අරපිරිමැසුන් දායක විදියට මේවා පාවිච්චි කරනවා නම් නැත්නම් කියන මේ අද ලෝකේ තියෙන පෙරේත පාරිභෝගික මෝස්තරේ සඳහාම සුඛෝපභෝගී දේවල් පාවිච්චි කරන කඹුරණ ලෝකෙක පාවිච්චි කරන මේ තීව්‍ර විලිවහ ගන්න පාවිච්චි කරන ඇඳුම ඉරිකෝපීන ස්ථාන වසා ගන්න මේ බඩවීත රැක ගන්න කනවා මිසක කණ්ඩ ජීවත් වෙනව නෙවෙයි කියලා. එහෙම නැත්නම් මේ සීනාසන කෙවල් හිකර කිව්වහම මේ ලෝකෙට ප්‍රකාශයට නෙවෙයි මේ සීත වාත උණුසුම් නැති කරගන්න ගියක් හදාගෙන ඉන්න. එහෙම නැත්නම් මේ මහා බෙහෙත් පිළිකර ඕනේ නැහැ පූති මුත්ත බේසජ්ජේ වලඳන්න ආන්න වගේ දෙයක් කරගෙන ඉන්නවා නම් ඒ කෙනාට ඇති වෙන ලේවලට ඇති වෙන ඥානවලට ඇති වෙන භාවනාවට ඇති වෙන ගැම්මට කියනවා අරති රති සවු. ඉතින් බුදුරජාණන් වහන්සේ ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සවිස්තරව පෙන්නනවා ඉවරු ගත්තොත් එීම සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවා. තමන්ට ලැබෙන යම්ම සිවුරක් වෙනවයි කියලා හිතමු. පාංශ කුලෙන් ලැබෙන එකක් වේවා
නැත්නම් ගෘහස්තෙක් දින දෙකක් වේවා රාජරාජ අමාත්‍යවරයෙක් දින දෙකක් වේවා ඒ ලදේම් සිවුරකින් සතුටු වෙන්නේ ලදේම් සිවුරකින් සතුටු වෙන්නේ මට අරක ලැබුණේ නැහැ මේක ලොක් කර ගන්න ඕනේ ඒක පුංචි කර ගන්න ඕනේ කියලා කන් නෙවෙයි මේ සිවුර ප්‍රයෝජනස ඒ වගේම ලදේම් සිවුරකින් සතුටු වෙන්නේ ಗುಣ කතා කරන්නේ අර කඩේ මේක තියෙනවා මම මේක ගන්න ඕන ඔයා මේක ගන්න කියලා මේ සාරි ගන්න හදන්න ඕන මහතුරු වගේ එන කහතාරියන් ගන්න දඟන්න මහතුරු වගේ මේ සිවුරට මෙච්චර කෝලං අඬු කෝපු මේ කහට පවපු සිවුරට මේ කෝලං නැතුව විලි වහන්න පුළුවන් සිවුරක් දැකපුවාම සිවුරෙන් දැකලා සතුටු වෙන්නේ සිවුර දැකලා සතුටු වීමේ ಗುಣ කතා කරනවා නම් ඒකේ නා මේ සිවුරක් ලබා ගැනීම සඳහා අක්‍යප්ප ක්‍රමවලට අනීසණං අපපති රූපං ආපජ්ජති නොකැප නොමානා තැන්වලින් සිවුරු හොයන්න යන ලද්දාත චීවරං අග්ගතිතෝ අනිච්චිතෝ අමු අනජ්ජාපන්නෝ නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධති මේ ලදයන් සිවුරත් අනේ අරයට වැඩි මට හොඳ එකක් හම්බුණා කියලා ආඩම්බරයක් හෝ නරකක් හම්බුණා කියලා දෙයක් නැතුව ඒකට ගැති වෙන්නේ නැතුව ඒකට ගතික මට්ටමටපත් වෙන්නේ නැතුව සිවුර තියෙන්නේ විලි වහගණ්ඩයි කියලා මේ භික්ෂුවක් කරන මේ කටයුත්ත අද තියෙන ඇඳුම් මෝස්තරවලට දාලා පොඩ්ඩක් හිතාගන්න අද හැදෙන ජනතාව තරුණ ජනතාව වර්ණ දසකේ ඉන්න ජනතාව ඇඳුම් මෝස්තර සඳහා කරන සෙල්ලම් දිහා බලන්න ඒගොල්ල හැමදේම වහනවා විල්ලජ්ජාති ස්ථාන ඇර ඒක පෙන්වන එක තමයි අද ඇඳුම් මෝස්තර වල තියෙන්නේ ඉතින් ඒ වෙනුවට ප්‍රයෝජනෙ සලකලා මේ ශූර කටයුතු කරනවා නම් ඒකේ නාට ඒ ප්‍රයෝජනෙ සලකලා ශූර පාවිච්චි කිරීම නිසා ඒකේ නාට ඒ හම්බ වෙන ආදර්ශයේ ජීවිත ආදර්ශය බාල දක්ෂයෙකුට වැඩි වෙයි. පැවිදි භික්ෂුවකට අරණ්‍ය වාසී භික්ෂුවකට ඒ ඒ ඒ ආදර්ශය ලැබෙනවා. මේ සිවුර පූජා කරපේකරණ පිංචිත් වේවා මේ සිවුර තියෙන මේක සඳහායි එහෙම නැතුව වෙන මේ චැලෙන්ජර් සිවුර ඕනේ මට නැත්නම් ජපන් පොප්ලින් ඕනේ. ඒ වු මොකක්වත් උන්නේ. සිවුර මේ හිල් රකින්න නම් තමන්ට අවශ්‍ය කරන සිවුර ලැබෙයි. ඔකේ මම තමන්ට අවශ්‍ය කරන පින්ඩපාත ලැබෙයි. මේ පින්ඩපාත වෙනුවෙන් අනේසණං අපපති රූපං ආපජ්ජති මේ නොගපණ නොගැලපෙනා වූ භික්ෂුවට නොගැලපෙන දේවල් කරන්න යනවා වගේ අද මේ මිනිස්සුන්ට කෑම ගැන දන්නේ නැති නිසා කෑමෙන් කොච්චර ලිඩ හදා ගන්නවද බලන්න කෑම වැඩි වෙලා බර ගානක් ඔබේසිටි හැදිලා තියෙනවා. කෑපත රෝගය කියලා කියනවා. තව සමහරක් ඉන්නවා ඛණ්ඩ නැතුව ඌණතා රෝග ඇති වෙලා. ඉතින් ගණන් කරලා බලපුවම ලෝකෙ ඉන්න ඔක්කොටම ඛණ්ඩ ඇති වෙන්නේ ලෝකෙ නිෂ්පාදනය කරලා. නමුත් අර පෙරේතියෝ ජාතියක් කෑමෙම ගිලීගෙන පාටි දාගෙන කෑම වලින් දමා ගසමින් භෝජන සංග්‍රහ පවත්වනවා. තව පිරිසකට රැයට ගුලා ඛණ්ඩ දෙයක් නැතුව බඩගින්නේ බුදියට. ඒ මොකද මේගොල්ලෝ ගාවේ ඒකට චර්යාවක් නැහැ. ඒක කෑම පිළිබඳව හැසිරෙන්නේ දන්නේ නැහැ. ඒක පොඩි සෙල්ලමක් නෙවෙයි. තමන් ගත යුතු ආහාර ප්‍රමාණය බුදුහාමුදුරන්ගේ ගුණයක්. බුදුහාමුදුරන්ගේ පාතලොස්චාන ගුණවල එකක් තියෙනවා ආහාරයේ මත්තඤ්‍යතාවය. ගන්න ආහාර ප්‍රමාණය දන්නවා. අපි දන්නේ නැහැ. ඒක දන්නවනම් අපි කෑමේ මෙච්චර පව කරගන්නේ නැහැනේ. කෑමේ මෙච්චර මේ රෝග හදාගන්නේ නැහැනේ. ආහන විදිහට කෑම ප්‍රයෝජන සලකලා වැඩ කරනවනම් මේ සීනාසනේ. සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ වැදගත් බමුණු කුලයකින් ආවේ. කකුල් වාඩි වුණාට පස්සේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්තර මේ වහලයක් තියෙනවනම් විශ්වාසයක් තියෙනවනම් ඇති කියලා කිව්වා. මහා ලොකුවට ඒ හතර ඇඳපු ගෙවල් පළ දෙකේ ගෙවල් අවශ්‍ය නැහැ. නිදගත්තාම කකුල් දෙකේ ධනිස් දෙක තෙමෙන්නේ නැති මට්ටමකට. දානි බලන්දර කොටත් කියනවා චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම් පීවේ. පාත්‍රේ පිරෙන්න අරගෙන මේක වළඳන එක නෙවෙයි වැඩේ. බඩට තව පිඩු පහක් විතර තියෙද්දි නතර කරලා වතුර බොන්නේ. එහෙම නැත්නම් දිරව ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් දෙන්න ඒ නැති බැරිකමට නෙමෙයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමර අපිට කියන්නේ. ඉතින් අන්නේ විදියට මේ සිව්පසය ලැබෙනකොට සිව්පසය වෙනුවෙන් තියනා වූ මේ ආර්ය සම්ප්‍රදාය ආර්ය වංශය ක්‍රියාත්මක කරන ගත්තොත් ඒක ලෝකේ දැනට පහළ වුණයි කියන ශ්‍රේෂ්ඨතම නර්නායකයා විතර ගණන් ගන්නේ අශෝකම අධිරාජ්‍යන අධිරාජ්‍යෝ ඉන්දියාවේ එයාගේ ශිලාලිපිවල
ඒ ආර්යවංශ සූත්‍රයේ අලියවසා කියලා ඒ සිල්ලිපිවල සඳහන් කරලා තියෙනවා බබ්‍රු සිල්ලිපි වගේ අලියවසා. මේ ආර්යවංශ සූත්‍රය ආර්යවංශ සූත්‍රයේ රාජ්‍ය ආගමක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් ආභාෂය ලැබලා ලංකාවට ආපු මේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පවතින පරම්පරාවෙත් අපේ රාජරාජ ඇමතිවරු ආර්යවංශ ප්‍රතිපදාව සඳහා ආර්යවංශ බණ කියන හාමුදුරුන්ට ආර්යවංශ බණ පොළවල් ආර්යවංශ ප්‍රතිපදා දීලා තියෙනවා. මොකද රට පාලනය කරන්න හරි ලේසි. මේ වගේ දැන් තියෙන රජේ වගේ කාර් එකක් ගෙනත් දෙන්නම්, ෆ්‍රිජ් එකක් ගෙනත් දෙන්නම්, හයිවේ එකක් හදලා දෙන්නම් කියන්න පටන් ගත්තා. මිනිස්සු උදේ පණිනවා. තියෙන දේ යැපෙන්න යන්නේ නැහැ. ඉතින් පණින පුළුවන් මිසන උඩ පැනට කමන්නේ. බැරි මිනිස්සු උඩ පණින්න ගිහිල්ලා පස්ස තලාගෙන ඉන්නේ. ඊට පස්සේ රජයට බයින. මොකද වැරදි ආදර්ශය නිසා. අර අර පිටමෙන් දායක ජීවිතයක් තියෙනවා නම් ඒ ආර්ය වංශයට අපි ගැළපෙනවා. ඒ වගේම අරති රති. අපේ දවසක් භාවනා කරන්න ගියාම බලන්නකො හිතට එන දේවල්. මේ සීරම මේ සිව්පස් මේ ලබා ගන්න දේවල්. ආමිෂයට. ඉතින් ඒකෙන් අපිට වෙන පාඩුව. ඉතින් ඒක නිසා ඒක දැනගෙන මේ අරති රති සහෝ පිළිබඳව එන තමට අනේ අරතියක් ඇති නොවේවා කියන මේ අදහස සම්බන්ධයෙන් මං හිතන්නේ තේරවාදී තරම් ඒ විදිහට ඒ නිහතමානී ගතිය පෙන්වන මූල ධර්ම වශයෙන් මම මේ කියන්නේ කිසිම ආගමක් ලෝකේ නැහැ. නිසා කිසිම දවසක මේක මේ අනවශ්‍ය සම්භාෂණයක්. නිකන් මතක් කිරීම සඳහා කියනවා මෙච්චර මේ දුෂ්කර වූ ප්‍රතිපදාව යම් කිසි කෙනෙක් සම්පූර්ණ කරයි කියලා හිතමු. මේ ආකාංකේ සූත්‍ර ඔක්කොම දැනගෙන ඉතින් එහෙම සම්පූර්ණ කරගත්ත ඇත්තොත් අනන්ත අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා ගංගා නම් ගඟේ වැලියට ගහන්නට වැඩිය නිවන් දැකපු ඇත්තෝ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් එකම රහතන් වහන්සේ නමක්ව පාටියක් දාපු කතාවක් නැහැනේ. මන් නිවන් දැක්කා කියලා එන්න පාටියක් දාන්න කියලා. ඒක නෙවෙයි අගේ කරන්නේ. මේ බර්ත්ඩේ වලට පාටි දානවා මරණය ගැන සීකල යුතුව තියෙද්දි. මේ ළඟදී ප්‍රසිද්ධ පොතක තියෙනවා මේ මහානායක කෙනෙක් සමන්නාංශයේ උපන්දිනයේ කේක් එකක් අපත. Happy birthday කියලා. ඇයි ඒකට ලියපු එක නම් සඳහන් කරලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ පෙන්නන්නේ? උපතියට ප්‍රියකර. එකල පාටි දාන. ඉතින් එතකොට ওই අරති රති හොයින්නේ නෑනේ. ඉතින් ඒවා ඉතින් ආදර්ශය ඇත්තට මේ බාහිරෙන් ගත ආදර්ශ නරක ආදර්ශ තමයි. නමුත් තමන් ගත කරන මේ නිහතමානී ජීවිතේ පොළොවට බර ජීවිතේ එහෙම නැත්නම් මේ ආධුනික මානසිකෙන් ගත කරන ජීවිතේ බුදුහමර කොච්චර ලස්සන අපිට පෙන්නලා තියෙනවා. ඒ අපේ මේ තේරවාදී මෙතෙක් ගినాපු සංඝයා වහන්සේලා සංඝ පිටුන් වහන්සේලා බුදුමාහාකාර විදියට කියන හැර පාලා තියෙනවා. දකින් නැතික වෙනම දෙයක්. හැබැයි ආදර්ශය තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන අපි තේරුම් අරගන්න ඕනේ මේ ආකංකේය කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනේ මට අරතිය පහළ නොවේවා, භවනා රත්ය පහළ වේවා, අරතිය දුරු වේවා, භවනා රත්ය පහළ වේවා කියන එක වෙන්නේ නැත්තේ නන්නේ. කමඨා සුද්ධ කරනකොට කියන්න තියෙන්නේ අපිට මේක තේරෙන්නේ කම්මැලි, නීරසයි, ඒකාකාරී මේ එපා වෙන සුළු ගතිය. ඉතින් මේක හරියට කමඨා සුද්ධ කරලා දෙන්න පුළුවන් නම් මේ ඒකාකාරී ගතිය මෙහෙම තිබුණට ඒක භාවනා ඥානවල විශාලම ඥානයක්. ඒකට කියන්නේ නිබ්බිදා ඥාන කියලා. මේ නිබ්බිදා ඥානය ක්‍රම දෙකකට පහළ වෙන්න පුළුවන්. එකක් තමයි නිබ්බිදාව ද්වේෂ සහගතව පහනවා නොදකින් නොපතන් කියලා මේ ඥානෙ දිහා බලන කර. අනිත් පැත්ත තමයි නෑ මේක වටිනා දෙයක්. මම මේකට වෛර කරන්නේ නොදකින් නොපතන් කියන්නේ. අනේ මට මේ පහළ වෙන්නේ මේ ගෙටකේ වදින්නේ එහෙම නැත්නම් පෙරණිමිටි පහළ වෙන්නේ නිබ්බිදාවට නිර්වින්දණයට කියලා ඒක දැක ගන්න පුළුවන් වුණා නම් ඒක අපේ බුරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ දැක ගන්න පුළුවන් වුණා නම් ගුරුන්නාන්තිගේ වටිනා දැක ගන්න බැරි වුණා නම් ගුරුන්නාන්තිගේ දුර්ලභම ඒක යෝගාවචරයගේ දුර්ලභමක් හෝ දක්ෂකමක් නෙවෙයි මොකද කිසිම කෙනෙකුට ඒක සාජාසයෙන් ලැබෙන්නේ නැහැ ඒක හැරවුම් ලක්ෂයක් ඒ වගේ මම දැකලා තියෙන දේක් තමයි මේ අවුරුදු 30ක් 40ක් මේ භාවනා ලෝකේ කරක් ගහලා මේක පහළ වෙච්ච නැති එක්කෙනෙක්වත් නැහැ භාවනා ලෝකේ මේ භාවනා කරන්න එපා වෙනවා කියන එක.
කිසිම කෙනෙකුට ඒක දිරව ගන්න තේරෙන්නේ නැහැ. කමඨාන සුද්ධ කර ගන්න තේරෙන්නේ නැහැ. කමඨාන වාතාවරණ ලියන්න තේරෙන්නේ නැහැ. නමුත් එහෙම කිව්වට මේ බණට මෙහෙම කිව්වට මේ මෑතක ඉඳලා කමඨාන සුද්ධ කරනකොට සෑහෙන පිරිසක් සඳහන් කරනවා මට දැන් මේ නිදිමත ලකුණු එන පහළ මුල් ලකුණුත් පහළ වෙනවා කියන මුළු නිදිමතේ පෙර නිමිත්ත පහළ වෙනවා. ළඟදිත් මම දවසක මතක් කරා බ්‍රිස්බේන් කිට්ටුව තමයි රොක්හැම්ටන් තියෙන්නේ. රොක්හැම්ටන් වල ඉන්න පුංචි ළමයි අපට අන් වාර්තා එවනවා. මට සුමානයකට සැරයක් මම පුල්පුලොන් වෙලාට සම්බන්ධ වෙනවා. ඒ දෙන්නෙක් සඳහන් කරා ස්වාමීන් වහන්සේ කියපු නිසා මට බහනදී නිින්ද යාගෙන එන හැටි නිින්ද යෑමේ පූර්ව ලක්ෂණ පැටෙන්නේ. ඒකට හේතුව මොකද? ඒගොල්ලෝ මට කලින් වාර්තා කරා මමට නිින්ද ගිහිලා තිබුණා සාංශ නැගිටිනකොට බලනකොට මෙච්චර වෙලා ගිහිල්ලා. ආයික ප්‍රශ්නේ නැති ඒක වෙනවා. ඊට පස්සේ අවදි වෙන්නේ අරමුණටද කියලා මං ඇහුවා. කියන්න බෑ සාංශ භාවනා කරලා කියන්න. මේ සමහර කට්ටිය කියනවා මේ නිදිමත වගේ හිටියට නැවත එන්නේ අරමුණටමයි කියලා. එහෙමනම් මං කියනවා අපේ ලෝක සාංශගේ වචනයක් එහෙමනම් නිින්ද මතක් නෙවෙයි බබෝ වෙලා තියෙන්නේ. හිත හැංගිලා තියෙන්නේ. ඒක නිසා අවදි වීම එන්නේ සතියට නම් එන්නේ අරමුණට නම් කරදරයක නැතුව අරමුණට ගන්න පුළුවන් එක නිින්ද නෙවෙයි. මේක මේ නිබ්බිදා ලක්ෂණයක්. මේක මේ කම්මැලිකම වගේ ඇති වෙන නීරස කාමයට ඇති නීරසකම නිසා ඇති වෙන ලක්ෂණයක්. බාහන විශාල දියුණුවක්. ඉතින් බබාට පුළුවන් නම් ඔයාට පුළුවන් නම් මේ කම්මැලිකමේ අවසානයේ නිින්දෙන් අවදි වෙන එක මේ නිින්ද ඇති වෙන හැටි බලන්න. නිින්ද පූර්ව ආරම්භයේ එහෙම නැත්නම් අරුණාගෙනකොට වගේ හඳ ඉර හඳ පායන ඉස්සර ඉඳ ඉර පායන ඉස්සර අරුණ දැක්කා වගේ උබ්බංගම පුබ්බ නිමිත්ත බලන්න කියලා. සුවිශේෂී දෙයක් භාවනාවේ. ඒක දැක්කනම් නිදි මතක් ඇති වෙන කම්මැලිකමක් ඇති වෙන මේ දේ එනකොට අපි මේ ජීවිතේ කොච්චරක්නම් විනෝදාංශ සකස් කරලා තියෙනවද? නිදි මතක් එනකොටම ටීවී එක දා. නිදි මතක් එනකොටම පත්‍රය. නිදි මතක් එනකොටම කවුරුත් එක්ක කයි වර්ගය. නිදි මතක් එනකොටම නවකතාවක් ගන්න. ආදි වශයෙන් අපි මේ ජීවිතේ හම්බ කරපු හැම දෙයක්ම අරතිය මේ කාමයකදී ඇති අරතිය නැවත අයින් කරලා ආය කාමයට බැසෙන බැරි. මං කියනවා හොදෝද මඩි දෙමින්න. කබලේ ලිපට වැටීමක් කියලා. ඉතින් මේක තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. ඒ තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා නම් තනිකර ගුරුවරයෙක් වැරද්ද කියලා මං කලිමුත් කිව්වා. ඒ නිසා භාවනා කරනකොට ඒ කෙනාට යොමුවක් දෙන්න ඕනේ. ඔයා භාවනා කරනකොට මෙහෙම නිදිමතක් වගේ එයි අඩු ගානේ වාර්තා කරන්න. තමන්ගේ බුද්ධිලික වැරද්දක් කියලා ගන්න එපා. මේ භාවනා ලෝකයේ හැටියක්. මේ අරතිය රතිය දෙක අතර වෙන වෙනස. ඉතින් ඒකට තව එක කාරණාවක් විතරක් එකතුවක් විතරක් කරලා මම ධර්ම දේශනාවන්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට නිජිමතයින එකේ පූර්ව නිමිත්ත කවුරු හරි දැක්කා නම් දකින්න පෙළඹුණා නම් එයාට තේරෙයි මේ පූර්ව නිමිත්ත එන්නේ ඉස්සර වෙලා තමන් භාවනා කරපු අරමුණේ සංඥා වගේක්. ඒක භාවනා කරමින් හිටපු අරමුණේ යම් සංඥා වගේක් එනවා. අන්නේ සංඥාව එනවත් එකම තමයි නිදිමත පහළ. ඒකට නිදිමත කියන්නේ අපි. ඒ කියන්නේ හිත ලීන වෙනවා. හිත නිලීන වෙනවා කියලා. හිත සැඟවි ගන්නවා කියලා. ඉතින් අන්න ඔය ටික අපිට මතු කර ගන්න පුළුවන් නම් නැත්නම් ඒකට ආකංකෙය වෙන්න පුළුවන් නම් කැමැත්තක් ඇති කර ගන්න පුළුවන් නම් අපි ජීවිත පරිශ්‍රණයක් කරමු. ආර්ය පරිශ්‍රණයක් කරමු. ඉතින් ඔය කක්කත් කරන්න බෑ සීලෙ නේද? ඒක කක්කත් කරන්න බෑ අපිට. සතිය නැතුව එකක්වත් අපිට කරන්න බෑ. ශ්‍රද්ධාව නැතුව මේ ශාපී ඉදිරියට යනකොට යනකොට ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයෙන් යුක්තව සත්‍යයෙන් යුක්තව කටයුතු කරනකොට අපි මේ යට අඩිය තිබුණු ඇබ්බැහි එහෙම නැත්නම් විසඳන්න බෑයි කියලා දාලා තිබුණු ප්‍රශ්න නිින්ද වගේ දෙයක් අපිට තේරෙනකොට මෙන්න මෙහෙමයි මේක ඉන්නේ පීවරෙන් පීවර කියලා කුඩු ගහනා වගේ එකක් නැති කරනවා කියන එක හරිම සිම්පල්. වින සුරා දූර්ත වෙලා ඉන්න එක නතර කරන එක හරිම සිම්පල්. ඉෂ්ටි දූර්තයට ගිහිලා තියෙන එක නතර කරන හරිම ලේසි. හැබැයි ඒකේ පූර්වංගමේ දකින්න. පුබ්බ නිමිත්ත දකින්න. ඉතින් මේ පුබ්බ නිමිත්ත දකින්න ගුරුවරයෙක් කියන්න පුළුවන්. ඉුවට ඒක අහලා මේක මේ මොඳ පණිවිඩයක් කමඨාන් සුද්ධ වීමක් කියලා තේරුම් ගන්න බැරි ගතියක් යෝගාවචරය ඇතුළේ තියෙනවා නම් පැවිදි වේවා උපවිදි වේවා ගෑනු වේවා පිටින් වේවා ඒක පිටිබඳ කවදාකවත් හිත නරක කරගන්න එපා. ගාට උපදේශයක් දෙන්න ගියත්
ඒ කෙනාට ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් පශ්චාත්තාප වෙලා වැඩන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ අතිරේක සතිපට්ඨානයක් කියනවා. මේසා ගැඹුරු ධර්මයක් දේශනා කරද්දි සමහරු කන් යොමන්නේ නැහැ. ඉතනතු කරන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සැලෙන්නේ නැහැ. තව සමහරක් කට්ටිය ඉන්නවා ටිකක් කැවුම්කම් දෙනවා. ඔය ආවට ගියා ටිකක් භාවනාත් කරනවා පාට් ටයිම් ආයසරයක් අවෝදෝද මඩි දාන වගේ කරනවා. ඒ කරන ප්‍රමාණයට ඒගොල්ලන්ට ආනිසංස ලැබෙනවා. ඒ අය ගැනත් බුදුරජාණන් වහන්සේ ඉච්චරම් පශ්චාත්තාප වෙන්නේ නැහැ. තව සමහරක් ඉන්නවා දීපු ගමන් ඉස්මුදුනේ තියාගෙන එදා ඉඳලම මේක රැකගෙන යනවා. එතකොට නම් බුදුරජාණන් සඳහන් කර දෙනවා මට ඒක නම් ප්‍රසාදයක් පහළ වෙනවා. අනේ මේ මිනිස්සු මං කියපු දේ කෝකවතත් මේක අහුල ගන්න මේ මිනිස්සු ලඟ මොන තරම් ලෑස්තියක් මොන තරම් සූදානම් ශරීරයක් තිබුණද කියලා ඒ ගණන් ගත්තේ නැතත් ගණන් ගත්ත නොගත්ත කියලා මැදත් 100ක් ගණන් ගන්නට දක්ෂ ශිෂ්‍යොත් පිළිහෙයි සර්වඥාන්සේ සැලෙන්නේ. ඉතින් ඒක හම්බ වෙන්නේ ඇත්තටම අපි මේ දන්න කොච්චරම හරි කමන්නේ කාටද කියලා දෙන්න ගියාම විශේෂයෙන්ම අපිට ඒක ලොකු ලාභයක් වුණා සතිපාසලේ මුගොල්ලෝ දෙනෙක් ගණන් ගන්න. ඒක එච්චර හිතනක් කරගන්න එපා. මේ ගැඹුරක් අපි කතා කරා. ඒ නිසා ආකංකෙය නම් අපි යම්මිසි වේලාවක මගේ හිත අරති රති සහෝවස්සං කියලා අනේ මගේ හිත අරතිය ආමේ කිරේ ඇති අරතිය මට දැනගන්න ලැබේවා භාවනා රතිය මට දැනගන්න ලැබේවා නච මං අරති සහේය අනේ මම මේ කම්මැලිකම මා ඉක්මවන්න යාවා උප්පන්නං අරතින් අභිභුය අභිභුය පීරයන්ති මතුවෙන මේ කම්මැලිකම මතුවෙන මේ එපාවීම මම ඉක්මමින් ජීවත් වන්නේ මේ කියලා සීලස්වේ චත පාරිපූරිකාමි හෝති. ඒකේ නාමේ ගත්ත ශික්ෂාපදය ඉක්මීම දිගට කරගෙන යන්න ඕනේ. ඒ මතුමැත්තේ ඒකේනා මේ සමත විපස්සනා වඩන්න ඕනේ. එතකොට ඒකේනාගේ බ්‍රූහේතා ශුඤ්ඤාගාරං කියන විදිහට තමන්ගේ චිත්ත විවේක උපදි විවේක කියන ගැඹුරු විවේක ලැබෙනවා කියන කාරණා මතක් කිරීමේ දවසේ ධර්ම දේශනා මෙතන නතර කරනවා. කිරු දිනාටම තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.